අයිබෝවන් සැමට කලින් සත්‍ය ප්‍රථමයෙන් ඔබට කියන සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයයි මේ මම ඉෂාරා පතිරාජ ප්‍රථමයෙන් අවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත IMF ප්‍රධානියාගෙන් ජනපතිට ලිපියක් ආගමන විගමන පාලක ඉලුක් පිටිය රිමාන්ඩ් ප්‍රථමයෙන් දේශීය පුවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝජේවා අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත උණුසුම් සුබපැතුම් එක් කර තිබෙනවා. ඒ ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමිනුයි. ශ්‍රී ලංකාවේ අභිවෘද්ධිය වෙනුවෙන් ජනාධිපතිවරයා ඇතුළු කණ්ඩායම සමග ඉදිරියටත් කටයුතු කිරීමට ඇය වග බලා ගන්නා බවටයි සහතික වී ඇත්තේ. ජාත්‍යන්තර මූල්‍යාරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝජේවා ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ලිපියක් යොමු කර තිබෙනවා. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අභිනව ජනාධිපතිවරයා ලෙස පත් වූ අනුර කුමාර දිසානායක වෙත උණුසුම් සුබපැතුම් එක් කරමිනුයි එම ලිපිය යොමු කර ඇත්තේ. නව ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් ශ්‍රී ලංකාවට ස්ථාවරත්වය, සෞභාග්‍ය සහ සුරක්ෂිත අනාගතයක් උදා කරලීමට හැකි වෙතැයි තමා විශ්වාස කරන බව ජාත්‍යන්තර මූල්‍යාරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝජේවා එම ලිපිය මගින් දන්වා තිබෙනවා. සංවර්ධනය නව ජනාධිපතිවරයා යටතේ ස්ථාවර වනු ඇති බවයි ඇය විශ්වාසය පළ කර ඇත්තේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සමග ඇතිකරගත් විශිෂ්ට සම්බන්ධතාව අගය කරන අතරම ශ්‍රී ලංකාව සමග ඉදිරියටත් කටයුතු කරන බවටයි ඇය සහතික වී ඇත්තේ. ශ්‍රී ලංකාවේ අභිවෘද්ධිය වෙනුවෙන් ජනාධිපතිවරයා ඇතුළු කණ්ඩායම සමග කටයුතු කිරීමට වග බලා ගන්නා බවටද ක්‍රිස්ටලිනා ජෝජීවා වැඩිදුරටත් සහතික වී තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාව අතර අන්‍යෝන්‍ය සම්බන්ධතාවය තවදුරටත් වර්ධනය කර ගැනීම සඳහා තමන් අපේක්ෂා කරන බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනා කාර අධ්‍යක්ෂවරිය වැඩිදුරටත් ජනාධිපතිවරයා වෙත දැනුම් දී තිබෙනවා. ආගමන සහ විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ නියම කළා. ඒ ඉකුත් පාලන සමයේ විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය පුද්ගලික සමාගම් දෙකකට පැවරීමට ගෙන තිබූ තීරණයට එරෙහිව නිකුත් කළ අතුරු තහනම් නියෝග ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම හේතුවෙනුයි. ඒ තුළින් අධිකරණයට අපහාසයක් සිදු කළේ යැයි චෝදනා කරමිනුයි ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කළේ. ප්‍රීතිපත්මන් සූරසේන, කුමුදුනි වික්‍රමසිංහ සහ අචල වෙංගප්පුලිගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ මිනිසුරු මඩුලක් ඉදිරියේ මෙම විභාගය පැවැත්වුණේ. පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී වග උත්තරකාර ආගමන හා විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය අධිකරණය හමුවේ පෙනී සිටියා. එම අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණයේ ලේකකාධිකාරීවරයා විසින් වග උත්තරකරුට අදාළ අධිකරණ අපහාස කිරීමේ චෝදනා විවෘත අධිකරණයේ කියවා දුන්නා. වග උත්තරකාර ආගමන හා විගමන පාලකවරයා සඳහන් කළේ තමන් එම චෝදනාවලට නිවැරදි කරු බවයි. එම අවස්ථාවේදී වග උත්තරකාර ආගමන හා විගමන පාලකවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිච්ච ෆයිස් මුස්තාපා අධිකරණයේ හමුවේ කරුණ දක්වමින් තම සේවාදායකයා මෙම අධිකරණ නියෝගයේ ක්‍රියාත්මක කිරීම හිතාමතාම පැහැර හැරීමට කටයුතු නොකළ බව සඳහන් කළා. ඉකුත් අගෝස්තු මාස 2 වනදා නිකුත් කළ මෙම අතුරු නියෝගය ක්‍රියාත්මක කිරීමට තම සේවාදායකයා අවස්ථා කිහිපයකදී උත්සාහ කළ බවත්, මතු වූ ප්‍රායෝගික හා තාක්ෂණික අපහසුතා හේතුවෙන් එය ක්‍රියාත්මක කිරීමට නොහැකි වූ බවත් පැවසුවා. කෙසේ වෙතත් එම නියෝගය සතියක් තුළ ක්‍රියාත්මක කිරීමට තම සේවාදායකයා ප්‍රතිචාර ලබා දෙන බවත් ඔහු සඳහන් කර සිටියා. එම අවස්ථාවේදී පෙත්සම්කාර ජනාධිපති නීතිච්ච එම්.එස්. සුමන්තිරන් අධිකරණයේ හමුවේ කරුණ දක්වමින් මෙම වග උත්තරකරු විසින් ශ්‍රේෂ්ඨ අධිකරණයට ඉදිරිපත් කර ඇති මෝසම තුළින් අධිකරණයේ විසින් නිකුත් කළ අතුරු තහනම් නියෝගය ක්‍රියාත්මක කළ නොහැකි බව සඳහන් කොට ඇතැයි කියා සිටියා. අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී මෙම අතුරු නියෝගය ක්‍රියාත්මක කිරීම සඳහා මාස 2ක කාලයක් මුලින් ඉල්ලා සිටි වග උත්තරකරු අවසානයේදී සතියක් ඉල්ලා සිටීම තුළින් ඔහු දරන පරස්පර ස්ථාවරය පැහැදිලි වන බව පෙන්වා දුන් ජනාධිපති නීතිචවරයා ඔහු පැහැදිලිවම අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බව අවධාරණය කළා. මෙහිදී ත්‍රිපුද්ගල මිනිසුරු මඩුල්ලේ සභාපති මිනිසුරු ප්‍රීතිපත්මන් සූරසේන විවෘත අධිකරණයේ ප්‍රකාශ කළේ ශ්‍රේෂ්ඨාධිකරණයේ ගරුත්වය සහ අධිකාරී බලයේ ගෞරවය ආරක්ෂා කිරීම අධිකරණයේ වගකීම බවයි. ශ්‍රේෂ්ඨාධිකරණය අනු මෙරට තිබෙන ඉහළම අධිකරණයේ බවත්, එම අධිකරණයේ විසින් නිකුත් කරන නියෝග හැල්ලුකට සුළුෙන් තැකීමට කිසියෙකුට හැකියාවක් නොමැති බවත් මෙහිදී සමාජික විනිසුරු අචල වෙංගප්පුලි අවධාරණය කළා. ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල 2024 අංක 8 දරන අධිකරණ ආයතන වලට අපහාස කිරීම පිළිබඳ පනතේ විධි විධානයන් ප්‍රකාරව මෙම වග උත්තර කරු නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට නියෝග කළා. ඉන් අනතුරුව පැමිණිල්ල යළි ජනවාරි මාස 22 වනදා කැඳවීමටද නියම කළා. ඊ වීසා නිකුත් කිරීමේ ක්‍රමවේද
ප්‍රදේශයේදී පුද්ගලික සමාගම් දෙකකට පැවරීමට ඉකුත් පාලන සමයේ අමාත්‍ය මණ්ඩලය ගෙන තිබූ තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ඉකුත් අගෝස්තු මාස 2 වනදා ශ්‍රේෂ්ඨ අධිකරණයේ විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කළ අතර එම වීසා නිකුත් කිරීමේ ක්‍රමවේදය පැරණි ආකාරයෙන් පවත්වාගෙන යාමට කටයුතු කරන ලෙසට දන්වා ආගමන හා විගමන පාලකවරයා වෙත තවත් නියෝගයක්ද නිකුත් කෙරුණා. ඊ වීසා නිකුත් කිරීමේ ක්‍රමවේදය පැරණි ආකාරයෙන් පවත්වාගෙන යන ලෙස ශ්‍රේෂ්ඨ අධිකරණයේ විසින් දුන් අතුරු නියෝගය ක්‍රියාත්මක නොකිරීම තුලින් ආගමන හා විගමන පාලකවරයා අධිකරණයට අපහාසයක් සිදු කර ඇතැයි චෝදනා කරමින් මෙම චෝදනා පත්‍රය ගොනු කර තිබෙනවා. අද සියලු රාජ්‍ය නිලධාරීන්ට වැදගත් පාඩමක් ශ්‍රේෂ්ඨ අධිකරණයෙන් ලැබුණා. මේ නඩුව විභාග කළ ඉවරන තෙක් එනම් ලබන ජනවාරි මාසයේ වෙන තෙක් කොමිෂනර් ජෙනරල්ව රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට ශ්‍රේෂ්ඨ අධිකරණය තීරණය කළා. දේශපාලකින්ගේ අනාහල ක්‍රියා කරන රාජ්‍ය නිලධාරීන්ට මේක හොඳ පාඩමක් වෙයි. ඒ වගේම අපි මේක මෙතනින් නතර කරන්නේ යුක්තිය ඉටු වෙන තෙක් අපි මේ අරගලය ගෙනියනවා. ඇත්තටම රජයේ නිලධාරීන්ට අවශ්‍ය නැති විදිහට තමන්ගේ ලොක්කන් දෙන යෝජනාවලට අවනත වීමෙන් තමන්ට ඇතිවන හානි පිළිබඳව මින් ඉදිරියටවත් සලකා බලයි කියලා අපි හිතනවා. මේක හොඳ පාඩමක්. නඩු තීන්දුවත් විභාගයෙන් පසුව නීති විරෝධී ගනුදෙනුව පිළිබඳව දැඩි තීන්දුවක් අපිට ලැබේවි කියන බලාපොරොත්තුවක් අපිට තියෙනවා. එම පුවතත් සමග සියත උදෑසන ප්‍රවෘත්ති විකාශය අවසන් වෙනවා. ඔබට සුබ දවසක්.